දවසක් වෙනද වගේම විවිධ නිෂ්පාදන එක්ක විවිධ ස්වයං රැකියා එක්ක අපි ඔයාලත් එක්ක එකතු වෙනවා. අපි අද කතා කරනවා පොල් ආශ්‍රිත අපි විවිධ නිෂ්පාදන කතා කරා. අද අපි පොල් ඉරටු ආශ්‍රිත නිෂ්පාදනයක් කතා කරන්න හදන්නේ. මේ පොල් ඉරටු ආශ්‍රිත නිෂ්පාදනයක් විදිහට අපි ඉදල් සෑදීම් පිළිබඳ සම්පූර්ණ පියවර ඔයාලට ඉදිරිපත් කරනවා. ඒකර මම හිතන්නේ ලංකාවේ ලොකු ගැටලුවක් තියෙනවා. දැන් චීනෙන් පිටරටින් අපි වෙනත් ඉදල් තමයි භාවිත කරන්නේ. එහෙම වෙන්නේ නැතුව අපේ නිෂ්පාදනය දියුණු කරගන්න පුළුවන් විදිහක් තමයි අපි සලකලා බලන්න ඕනේ. හරි, එහෙනම් අපි සාමාන්‍ය ඉදල් හදන විදිය බලමු. ඊට පස්සේ අපි අනිත් දේවල් පිළිබඳ කතා කරමු. ඒත් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ සෝන් මහත්මයා මේదిక කියලා දෙන්න. ආයිබන් කියලා මිනිහා ආයිබන්. හරි, එහෙනම් අපි හදන විදිය බලමු. හදන විදිය බලමු කියන්නේ. එහෙනම් අපි ඉස්සරහම මේ වලල්ලා හදාගන්නේ. ඔව් ඔව් බලන්නේ. හරි, එහෙනම් අපි බලමු වලල්ලා හදාගන්නේ කොහොමද කියලා. මේව කඩේ ගන්න තියෙනවද? ඔව් ඔව්. මොනවා කියලාද ගන්න ඕනේ? රිවට්ටල්. රිවට්ටල් නේ. ඔව්. ඒ විදිහට තමයි මෙහෙම මුද්ද හදාගන්න. ඔයාලා බලන්න පොඩි තාක්ෂණික ක්‍රියාවලියක් අප බලමු ඉදිරියට. පොලිටර දෙතොට ගෙන්නනවද ඔයාම ගන්නවද? මෙහෙන් මේ ගමෙන්ම ගමෙන්ම ගන්න. ඔව් ගන්න. ඉතින් ගමේ කට්ටියට පුළුවන් පොලිලෙන්ටෙන් කීයක් හරි හොයාගන්න ඉතින් නේ? කිලෝ එකක් රුපියල් 50යි. 50යි නේ. පොලිටර නිකරුණ විසික් ගන්න නැතුව නේද? ඔව්. පොල්ලත් කොච්චරද පුච්චනවද? පුච්චනවද නේද? දැන් ඔය ප්‍රමාණය ඔයා මේ කලින් දන්නවද මෙච්චරක් තමයි ගන්න මේකට කියලා? ඔව් දැන් මේක මේ පටියක් ප්‍රමාණය අඟල් 6වම වර කුදර කොල් කූරු කීයක් විතර ඕනේ නැද? කොල් කූරු නම් ගන්න කරන්න නෑ නේ. මම අතේ ප්‍රමාණයද ගත්තා. ඔව්. ග්‍රෑම් 700ක් 750ක් විතර ඕනේ නේ. යනවා. ඇයි අයින් කරන්න වැඩිද? වැඩි මිට ගහන්න ඕනේ. ඔව්. නැත්නම් මිට ගහන්න බැරි වෙනවා මේ වලු කැඩෙනවා හැමෝම. ඉස්සර නම් මිටවල් සාමාන්‍ය ප්‍රදේශයෙන් ගන්න තිබ්බා. දැන් කඩේ මේ ගන්න නැහැ නේ. ඉස්සර සෙලිට මඬු පැත්තෙන් කපාගෙන ආවනි. ආ. දැන් එහෙම කපන්නේ නැහැ.
තදයි වගේ තියෙනකොට ඉරටක් අයින් කරනවද? නෑ ඒක පිට ඉරට පිටින් ගිහින් තිබුණා. ආ. නැතිව මගේ සීමාව දැන් මෙතන දකව. ඔව්. මේ බිය අවුදෙලා තියන්නේ මෙතන දකව. මෙතන දල මෙතන දකව. හ්ම්. ඒක තමයි පොඩ්ඩක් කර කෙල පොඩ්ඩක් දාලා බලන්න මෙතන ලකුණු කරගන්න. මේ බිය අඩි කරයි දෙකයි දෙකමාරකට මගල් දෙකක් විතර අඩුව තියෙන්නේ. තරම හිල් කරලා තමයි පස්සේ විදින්නේ. ආ ඔව් නැත්නම් මේ පටි මේ ඇනේ විදින්න බෑ. මේක මේ ඔයාම හදාගත්තු නේද? ඔව් මේක වගේ මම ගෙන හදුවා. ආ නේ. ඒ පැතිරෙන උපසරිය තමයි මේකෙන් හදාගත්තේ නේ. ඔව්. එතන බොහොම ප්‍රයෝජනවත් කපා ගන්න ඕනේ. ඒක ලීයට වැඩලෙත් එහෙම
මොකද මේ පටිවල මලකද එතකොට ඔයාලා තේරෙන්නේ මේ විදිහ තමයි ඉදල ඉක්මනින්ම සකස් වෙන්නේ මේක එතකොට සාමාන්‍ය දෙයක් හැබැයි ඔයාලා දන්නවා අපි දැන් පිටරටකින් ගෙනල්ලා තමයි මේ වෙනකොට මේවා භාවිත කරන්නේ හැබැයි මේ විදිහට ගියොත් එහෙම ලංකාවේ ඉදලක්ව නිෂ්පාදනය වෙන්නේ නැති වෙනවා නේද එහෙම වෙන්නේ නැතුව ලංකාවේ දැන් ඉදලේ මොන හරි අඩුපාඩුවක් ඇති ඒවා දිනු කරගෙන ඉස්සරහට යන්න වෙනවනේ හරි එතකොට ඔහොනම් ඔයාලට තේරෙන්නේ නැති මේ අපිට රැකියාවක් විදිහට කරන්නත් පුළුවන් මේ වගේ දේවල් දිනු කරොත් ලංකාවේ රැකියාව අවස්ථා ප්‍රමාණය වැඩි වෙනවා ඊට අමතරව ලංකාවේ නිෂ්පාදන අපිට වෙනත් නිෂ්පාදන සඳහා යොදා ගන්න පුළුවන් වෙනවා අපිට අපි කරන්න ඕන පිටරටකින් මෙහෙට දෙයක් ගේන එක නෙවෙයි අපේ දියත් පිටරට යවන්න පුළුවන් තත්ත්වයට දිනු කිරීම මම හිතනවා මේ වගේ දේ මේකෙන් බලලා එතනින් හැට අපේ නවක පරපුර මේ වගේ දේ කරන උනන්දු වෙයි කියලා අපිව මේ වගේ දේ අනිත් කට්ටියට බලාගෙන සඳහා ෂෙයා කරන්න ඊළඟට මේ පොල්ලාසිය තවත් විවිධ නිෂ්පාදන අපි කරලා තිනවා බලාගෙන සඳහා subscribe කරන්න එතකොට මේ වගේ අලුත් නිෂ්පාදන වලින් ලංකාව දිනු කරන්න හැකි වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් බොහොම ස්තුතියි අපි නැන්පා